සුබදා සක්කිට පිළිගන්න තියනත් මගේ අලු හැමෝම ඉතින් අද වීඩියෝ එකක් අරන් ආවේ මම කොමෙන්ට් බොක්ස් එකෙන් ඇහුවා කොහොමද මොනවද වනි කියලා. ඉතින් වැඩිපුර ඕඩ් කරලා තියෝනේ ප්‍රයිවසි එකක් ඕනි කියලා. ඉතින් ප්‍රයිවසි එක තමයි මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. අර ඉතින් මේක ඇඩ් කරගන්න මුලින් මෙම්ටි මැනේජර් එකට යන්න. මෙම්ටි මැනේජර් එකට ගිහිල්ලා මෙතන ඉරිකැස් වල ටච් කරලා එක්ස්ට්‍රැක්ට් APK කියන එක දීලා APK එක මේ විදිහට එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඊට පස්සේ ලොකේට් කියන එක දෙන්න. ඒක මේ විදිහට view කරගන්න. ඊට පස්සේ අනිත් පැත්තෙන් මෙන්න මේ ෆයිල් එකේ මම link එක දාලා තියෙන එක download කරගන්න, extract කරගන්න මේ විදිහට. හරි ඊට පස්සේ extract උන එක ඇතුළට ගිහිල්ලා ඒක දින මෙන්න මේ classes එක. ඔයාලගේ ඊළඟට එන්න ඕනේ අංකෙට. දැන් මගේ 4 තියෙනවා, ඊළඟට එන්න ඕනේ 5. 5 විදිහට මේක rename කරලා එහා පැත්තට add කරගන්න. මගේ ඊළඟට එන්න ඕනේ 5. මම ඉතින් 5 විදිහට මේ විදිහට rename කරලා එහා පැත්තට add කරගන්නවා. හරි ඉතින් ඇඩ් කරගෙන ඔයා මේ පැත්තේ කෝඩ් ස්කීන් එකට යන්න. ඒකට කියලා මෙන්න මේ කෝඩ් එක ඔය කොපියක් ගන්න ඕනේ. ඒ සම්පූර්ණ කොපියක් අරගන්න ඊළඟට මෙන්න මේ පොඩි කෝඩ් එකත් ඔය කොපියක් ගන්න ඕනේ. ඒකත් මේ විදිහට කොපියක් ගන්න. හරි ඊළඟට මේක මේ විදිහට ටච් කරලා ටෙක්ස්ට් එඩිටර් ප්ලස් කියන එක දෙන්න. ඊළඟට ඔය අලුතෙන් ඇඩ් කරගත්තු ක්ලාසස් එකයි ක්ලාසස් ඩෙක්ස් 2 එකයි මෙන්න මේ විදිහට සෙට් කරලා ඕකේ කරගන්න. ඊළඟට මෙන්න මෙතන CTSPR කියලා තියෙන මේ අන්න එක විතර ටච් කරගෙන ඉඳලා සර්ච් කියන එක දෙන්න. ඊළඟට මෙතන FM WhatsApp කියලා සර්ච් කරන්න. හරි ඉතින් මේ වගේ ටිකක් ඊළඟට ඔයා කරන්න ඕනේ replace in current result කියන එකට යන්න. ඊට පස්සේ මෙතන ඔයා ඔයාලගේ package name එක ගහගන්න. GB නම් GB ඔයාලගේ එක ගහගන්න. මගේ FM නිසා මම FM කියලා මෙතනට ගහගන්නවා. ඊට පස්සේ ඕකේ කියන එක දෙන්න. ඊට පස්සේ මේ විතර replace වෙනවා මේ පේනවා ඇති. ඊළඟට ඔයා කරන්න ඕනේ com එකට යන. com එකේ FM WhatsApp ඔයාලගේ පැකේජ් නේම් එකට යන්න. ඊළඟට පහළට යද්දී යෝ කියලා ඇති. යෝ කියන එකට ගියාම ඇති ඒක ඇතුලේ home UI කියලා. මෙන්න මේක home UI. ඒක ඇතුලට යන්න. ඒක ඇතුලට කියලා මෙතන උනේ dot තුන ටච් කරලා search කියන එකට යන්න. ඊළඟට මෙතන search එකට ගහ ගන්න ඕනේ. මෙන්න මේ දිග කෝඩ් එක අපි කොපි කරගත්තු. ඊළඟට next කියන එක දෙන්න. මේ වගේ තැනක් search එක. ඊළඟට ඔයා කරන්න ඕනේ මෙතන replace කියලා තියෙන මේ rep කියලා. ඒක ටච් කරලා මෙතන පහළට ඔයා ගහ ගන්න ඕනේ අර අපි කොපි කරගත්ත පොඩි කෝඩ් එක මෙන්න මේ විදිහට. ඊළඟට මෙතන ඕල් කියන එක ටච් කරන්න. ඊළඟට මේ විදිහට ඒක රිප්ලේස් වෙනවා. ඊළඟට මෙතන උඩි කරලා වඩ පුළුවන් මේකෙන් බැක් වෙන්න. මේ විදිහට බැක් වුණාම සේව් ඇන් එක්සිට් කියලා එක දෙන්න. ඊළඟට මේ වගේ එකක් ඕකේ කරගන්න. ඊට පස්සේ මේක මෙහෙම තියෙද්දි ඔයා යන්න APK Editor Pro එකට. APK Editor Pro එකට ගිහිල්ලා select an APK file කියන එකට යන්න. ඊළඟට ඔයා යන්න ඕනේ emulated වල බින්දුවේ මෙන්න මේක MT2 වල APKs වල ඔයා extract කරගත්ත උර දැන් හදාගත්තු APK එක මේ විදිහට touch කරලා full edit දීලා petrol files කියන එක දෙන්න. string ටික load වුණාට පස්සේ yating files කියන එකට මාරු කරගන්න. හරි ඒ ටික load වුණාට පස්සේ ඔයා ආයන්න MT manager එකට. MT manager එකෙන් මේ code text එක මේ විදිහට දාගන්න. ඊළඟට මේ activity code එක ඔයා copy එකක් ගන්න. හරි ඊට පස්සේ ඔයා ආයි APK edit එකට යන්න. මෙතන යට manifest කියන එක ටච් කරන්න. ඊළඟට මෙතන මොකක් හරි උඩ තියෙන එකක් මේ විදිහට ටච් කරගෙන ඉඳලා open in new window කියන එක දෙන්න. ඊළඟට ඔයා මේ යට තියෙන search එක දීලා මෙතන line number එකට 9 ටිකක් ගහගෙන මේක දෙන්න. ඊළඟට යටට යයි. ඊළඟට මේ වගේ close in tag එකක් ආවින් මේ විදිහට space එකක් තියෙන මෙතන paste කරන්න අර code එක. ඊළඟට ඔයා මෙතන යටින් save කියන එක දීලා back වෙන්න. back වෙලා ආයි files වලට යන. files වලට ගිහිල්ලා ඔයා යන්න rest එක ඇතුළට. ඊළඟට මේ මෙතන තියෙන global මගේ v1 තියෙන නිසා මම global v2 එකක් හදා ගන්නවා. global හරි ඊළඟට ඒක මේ විදිහට ටික් එක දාලා replace කියන එක දීලා මගේ ෆයිල් එකේ press වල මෙන්න මේක replace කරගන්න ඕනේ. ඒකට ඊළඟට ඔයා කරන්න ඕනේ layout. මගේ layout v1 v2 දෙනවා. ඊළඟට මම v3 එකක් හදා ගන්නවා. layout v3 කියලා. හරි ඊළඟට ඒක අපි replace කරගන්න ඕනේ මගේ ෆයිල් එකේ ලේඅවුට් වල මෙන්න මේ ටික. හරි ඊළඟට ඔයා values v1 කියනවා. v2 එකක් නෑ. මම values v2 එකක් හදා ගන්නවා. values v2 එකක් හදා ගන්නවා. ඊළඟට ඒක රීප්ලේස් කර ගන්නවා මගේ ෆයිල් එකේ values වලට. හරි හරි ඉතින් අපි price එක ඇඩ් කරලා ඉවරයි. අපි දැන් එක build කරලා බලමු. මේ විදිහට ආවට පස්සේ ඔය යටින් ඉන්ස්ටෝල් කියන එක තියලා මෙතනින් ඉන්ස්ටෝල් කරගන්න. අර ඊළඟට ඕපන් කරගන්න.
හරි ඉතින් මේ විදිහට ප්‍රයිවසි එක වැදිරලා තියෙනවා බලාගන්න පුළුවන් මෙතන ඔයාලගේ ප්‍රොෆයිල් එක නේම් එක බවුට් එක පෙන්නනවා මේ ඔක්කොම ඉතින් වැඩ ප්‍රොෆයිල් එක ටච් කරලා ආයෙත් සෙටින් වලට යන්න පුළුවන් හරි ඉතින් ඊළඟට අපි බලමු මේකේ ඩාර්ක් මූඩ් දාලා හරි ඉතින් ඩාර්ක් මූඩ් එක හරි ඩාර්ක් මූඩ් එකත් මෙහෙමයි වෙන්නන්නේ අපි එකට ෆෝන් එකේ ඩාර්ක් මූඩ් දාගන්න ඕනේ ෆෝන් එකේ ඩාර්ක් මූඩ් දැමම මේකත් ඩාර්ක් මූඩ් දටනවා පේනවාදී හරි ඉතින් මේ විදිහට තමයි ප්‍රයිවසි එක ඇඩ් කරගන්නේ හරි ඉතින් අපි මේ වගේ තවත් ටියුටෝරියල් වීඩියෝ එකකින් හම්බෙමු.